ඔයත් කතරගම මහා දේවාලයට ගිහින් තියෙනවා ඇති. ඒත් ළඟදි ඉඳලා කතරගම දේවාලයේ බස්නායක නිලමේ සහ කපු මහතුන් අතර ගැටුමක් ඇති වුණා. මේ සිදුවීම සමග අපි හිතුවා කතරගම දේවාලයේ ඔබ නොදකින පැත්තක් ගැන වීඩියෝවක් ගෙනෙන්නට. ඒ පිටතට හෙළිනවන මහා සල්ලි ගංගාව ගැනයි. කතරගම දේවාලයේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ ආරවුල බුද්ධ ශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත් වීමෙන් පසුගියදා නිරාකරණයට පත් වුණා. ගැටලුව මතුවී තිබුණේ පැරණි කපු මහත්වරුන්ට දේවාලයේ තේවා කටයුතු මාස 5ක් වෙන් කළ පසු ඉතිරිවන මාස 7 තේවා කටයුතු පිළිබඳවයි. එම මාස 7න් 5ක් නවක කපු මහත්වරුන්ට බෙදා දුන් අතර ඉතිරි මාස 2ද කපු මහත්වරුන් සියලු දෙනා වෙත සමසේ බෙදී යන්නට කටයුතු සැලසීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. ඊට අමතරව එක් මාසයක් දේවාලයේ තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබා දීමටද එකඟතාව පළ කර තිබුණා. බස්නායක නිලමේ DP කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි 5ක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළ කරා. බැතිමතුන්ගේ පුද පඬුරුද්ද විවිධ පූජා ද්‍රව්‍යද රන් රිදි ආභරණ ආදියද දිනපතා කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කරනු ලබනවා. දෙවියන්ගේ නාමයෙන් පුදනු ලබන මේ සියලු ධන සම්භාරයන් අයිතිවන්නේ කපු මහත්වරුන්ටයි. සැබවින්ම කතරගම දෙවල සල්ලි උල්පතක්. බස්නායක නිලමේවරයා හා දේවාලයේ කපු මහත්වරුන් අතර ගැටුමතිවන්නේද මෙකී ධනස්කන්ධය බෙදා ගැනීමේ ක්‍රියාවලියේදී. මහජනතාවගේ අතිවිශාල භක්තිය මත දෙවියන් උදෙසා පූජා කරනු ලබන දේ මහා ගංගාවකට උපමා කළහොත් දේවාලයේ අරමුදලට බැර කිරීමට පොරොන්දු වී ඇත්තේ ඉන් දියදෝතක් පමණක් බව අපිට තිතෙන්නේ මිලියන ගණනින් අරමුදලට දෙන්නට දෙපාර්ශ්වයම එකඟ වෙන බැවි. ඒ අනුව බැලුවහොත් කතරගම දේවාලයේ ආදායමේ තරම අපට හිතාගන්නත් බැරි තරම්. දේවාලයේ තේවාව වැඩි මාස ගණනක් කපු මහතෙකුට ලබා දීමෙන් පසු එම කාලයේ ආදායමෙන් කොටසක් බස්නායක නිලමේවරයාගේ අරමුදලට ලබා ගැනීම කාලයක පටන් සිදුවෙලා. මෙසේ වැඩි මාස ගණනක් එක් අයෙකුට ලබා දීමෙන් බස්නායක නිලමේවරයාට ලබාගත හැකි මුදල් සම්භාරයේ තරම නිසා පසුගිය වසර 30ක කාලයක් පටන් බස්නායක නිලමේ තනතුරු උදෙසා විශාල තරගයක් හටගෙන තිබුණා. බස්නායක නිලමේ සටනේදී ඡන්දය ලබා දෙන්නන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කිරීමටද නිලමේ අපේක්ෂකයෝ පසුබට නොවන්නේ එබැවිනි. දුටුගැමුණු රජු ඉදිකල බව කියන කතරගම දෙවොලේ මුල්ම බස්නායක නිලමේ රජුගේ මාමා කෙනෙක් බව කියවෙනවා. පරපුරෙන් පරපුරට පැවතා බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලනයත් සමග මොනරාගල දිස්ත්‍රික්කයේ කොට්ටාස 11 ප්‍රාදේශීය ලේකම්වරුන් හා කතරගම කිරිවෙහෙර අභිනවාරාමය වැඩහිටි කන්ද විහාරය සෙල්ල කතරගම මහසෙන් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපතිවරුන් කොටබෝව දේවාලයේ නිලමේ කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ඇතුළු ඡන්ද 17ක් මගින් තෝරා ගන්නු ලබනවා. දේවාලයේ පෙරහැර සංවිධානය කිරීම, දේවාලයේ අලියැතුන් නඩත්තුව, දේවාලයේ ඉඩකඩම් වල ආදායම් එකතු කිරීම, දේවාලයේ පඳුරු පෙට්ටි වල ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දීම යනාදී රාජකාරී බස්නායක නිලමේවරයාට පැවරෙනවා. කෙසේ වුවද මෙහිදී එකතු වෙන අතිවිශාල ධනස්කන්ධය නිසා බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර කලකපටන් ගැටුම් ඇති වී තිබෙනවා. ඔන්න දැන් පේනවා නේද අපි පිහිට පතාගෙන භක්තියෙන් ගිහින් පුද පූජා පවත්වන කතරගම දේවාලයේ ඇතුලේ සිද්ධ වෙන දේ බලාගෙන යද්දී හැමෝම මේ තැන්වලට එක්කාසු වෙන්නේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට පිහිට වෙන්නද? ඔබත් ටිකක් බුද්ධිමත්ව සිතන්න. ඔබගේ අදහස් දක්වන්නත් මේ විවෘතයි. ඔබගේ අදහස් සහ යෝජනා පහතින් කමෙන්ට් කරන්න. නැවතත් මේ වගේ අමුතු වීඩියෝකින් අපි හමුවෙමු. ඔබට සුබ දවසක්. මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත ක්ලික් කරන්න.